එකතුවෙලා ඉන්නේ ගුරු ගෙදර අධ්‍යාපනික රූපෝහනී වැඩසටන් මාලාව සමඟයි. අද අපි උසස්පල තොරතුරු සනිවෙදන තාක්ෂණය විශෂයේ තවත් එක් නිපුනතාවයක් සාක්ෂ කරගන්න මේ ඇවිලා ඉන්නේ. එහිෙනම් අපි පහුගිය සතිකීපය පුරාවටම මේ නිපුනතාවේ ගැන කතාකර මකද මේ නිපුනතාවේ දත්ත කාර්යක්ෂමව හා පලදායිලෙස කළමනා කරණය කිරීමට දත්ත සමුදා පද්ධතියක් නැතැන් ඩට බේ සිස්තම එකක් සැලසුම් කිරීම සංවර්ධනය කිරීම කෙන පාඩම. ඉංගලිස් මීඩියම් සහ සිංහල මාධ්‍යකෙන මාධ්‍ය දෙකේම දරුවන් වෙනුවෙන් අපි මේ පාඩම් මාලාව ඔබ වෙතට රඟෙනවා මෙහිදී අපි සියලුම විශෂය කරුණු සාකච්චා කරන කොට හොඳින් අහගන්න සිංහල මාද දරුවනුත් ඉංග්‍රීසි මාධ දරුවනුත් දෙගොල්ලොම් වෙනනොමි තමයි නිර්මාණය කරතිෙන්. එහෙනම් අපි බලමු මුලින්ම පාඩම පටන්ගන්න ඉස්සල් අප මොනවාද මේ නිපුනතාවේදදි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන කියලා. පුතා මුලින්ම දැන් පව්ගේ සතිවලාපි කතාකරපු පාඩම් වලට අමතර. අද දවස අපිට යෙදිලතියන්නේමි මේ කොටස්. ඩියින් logical of ටබ ්‍රස්formER diagram to logicalකීම. මේ අටතේදී අපි මොනාද කරන්න. මෙතනද අපි රිලේශනල්ස් කීම අඳනගන්නම ඒවගේ රිලේශ ඉන්ස්ටන්ස්න්ඳනගන්නවා ඒ වගේම ඩේටබස් සම්බන්ධයෙන් අපි යතුරු කිහිපයක් ඉගෙනගන්න. මොනාදේ. Can Ke්‍ර Alterන Ke. Forඒ වගේම ඩොමන් දේරබේ සම්බන්ධයෙන් ඩොමේ එක ගැන කතා කරන ඒගේම Ent attribute relationship්‍රස්මශ සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට පුතේ අපි සමා්‍යයෙන් නිපුනතාවයක් කතා කරනකොට අපි විශේෂම දැනගන්න ඕන දෙයක් තමයි නිපුනතාවයක් කතා කරහම හිගනුම් පලයක් දෙන්න ඕනේ ඔබ ඉගෙන ගන්නන්නේ මොනාද කියලා. අපි බලමු ඉගනුම් පලගැන මෙතනද අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා ලොජික කීම එකක් යනම කත්ද ඊළඟට කීම ඒගේලal ඒගේ අපි දත සමුදා සම්බන්ධයෙන් කතා කරපු කඩඩ ප්‍රමන සම්බන්ධයෙන් පුතාලට දැඩුවක් ලැබෙනවා. ඒ වගේම පහුගිය දවස්සල කතා කරපු මේ E ඩායග්‍රම් එක ලජික ස්කීීමයක් නැතං ටේබර් ්‍රක්ෂයකක් බෝඩ පත් කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලැබෙනු. අප සිංහල මාදිි දරුවන් වෙනුවෙනු. ඉගනුම් පල ගැන කතා කරමු දත්ත සම්මුදායක තාර්කික පටිපාටය සටහන් කිරීමට නිර්වච්චනය කරන්න පුළුවන් වෙනම ඒ වගේම සම්බන්ධතා පටිපාටි විස්සර කරන්න හැකි වෙනවා. ඒ වගේ සම්බන්ධතා නිදර්ශක විස්සර කරනවාඒ වගේම දත්ත සමුදා සම්බන්ධයෙන් හමුවෙන යතුරු ගැන කතා කන මනාදේ නිරූපය ප්‍රාථමික එවගේම බි කල්ප ආගන්තුක කියෙන යතුරු පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් වෙනවා. එ වගේම අපි නිර්මාණය පහුගේ සතිය නිර්මාණය කරපු භූතාර්ථ සම්බන්ධතා අපි ඊR ඩායග්‍රම් කියලාකිව්වෙේ ඒR ඩාෑග්‍රම්ම එක තාර්ගක පටිපාටියයේ බවට. පත් කරන්න පුළුවන් වෙන හොඳ එන අද අපි ලෑස්ති වෙලා ඉන්නේ ඔය දත්ත සමුදායක අපි කලින් කතා කරපුඩයිග්‍රම් එකක් ලජිකල්ස්කීම බවට පරිවර්තනය කරන්න මෙහිදී අපි බලන්න ඕනේ මේ පෙනලා තියෙනෙ පුතේ අපි ගිය සතියේ ඇඳපු ඩගම් අපි කන්සප්ල්ස් ීම කියල කතා කරා මතක ඇතිනේ හරි උන්න ඔය කන්සෙප්ෂල්ස් කයික අද දවසය අපි කරන්නමකද ලෝජිකල්ස් කීමයි එකක් බවට පරිවර්තනය කරනවා. මෙතනදී අපි කළ යුතු කාරණා කීපයක් ගැන අද දවස අපි කතා කරනම දැම් පාමමං කතා කරන්නේ අද අපි මොන වද කතා කරන්නේ කියන එක ගැන. එත් එක්කම අවසානය අපේ ෆිසිකල්ස් කීමය කරන්නේ නැතන් අපේ ඩෙට බේසික නිර්මාණය කරනකට නැත සැබෑ දත්ත සමුදායි නිර්මාණය කිරීමට පෙර කල තු දයක්ක් තමයි ති ෝජිකල් කීමද අපි බලන්න නොන අප ඉගන්න කොටත් මේ විදිහටම අපි ඉන්න කොතනද කියලා. ඉෙන අපි. කලින් කතාකරපු ඩටබේස් ඩිසයින් පොසෙස් එකේ දැන් ඔබ කොතනද ඉන්න මත්තකද අපි ගේ සතයහිට පුතැන අප ගේ සතහිට සංකල්පීය පඩිපාටි සටහනේ. එහමත් නැත්තන් කන්සපවල් ඩටබේස් ිසයින් එක අද අපි ලොජිකල් බ ඩියික නැතන් ලොජිකල් ක අ් ඩේටබේස් මන් මේ කහ පාටින් පැෙනල තියෙනෙ පුතාරට දැන් අප ඉන්න තැන. එතක කොට අපි දැන්දන්නවා කොහොමද මේ දත සමුදායක් නිර්මාණය කරන්න කියලා. ද පුතේ බලන්න මොකද මේ තාර්කක පරිපාටිත්ත ඇත්තම කතා ක නොන වගුවක විව්හය අපි ඉංගලිස් මීඩියම් දරුවන්ට කින ලොජිකල්ස් කීම කියලනේද මොකද මේ ලොජිකල්ස්කීම කියන ඩට බේ එක ස්්‍රක්ෂ එක ස්කලින් ්‍රක්ෂය එක හෙමත් නැත්තන් කියනවන දෙමස්්‍රේ ්‍රක්තබ තේබල් එක විහය ගැන මේ කතා කරන්න වක්්ගුවයේ විවහය. එතකට මේ ෆිසිකල් ඩඩබේල් ඩියින් කරන්න කලින් අපි මේ ස්්‍රක්ෂර එක හදාගන්න ඕනේ හරියටම කියන න වෙසක්කූඩුවක් හදන්න කලින්, අපි එක සැලසුමක් හදන්නේ. කිසියම් ගයක් අපි කලින් කතා කර දෙයක් සැලසුම් නිර්මාණය කරන්න සැබෑවිටම නිර්මාණය කරන්න කලින් අපි සැලැසුමක් හදන්න අන්නේ වගේ තමයි. එතකොට සිංහල මාද දරුව. ද මතකතියාගන් අපි මෙතැදි කරන්න මකක්ද කියලා මෙතැදි අපි කරන්නේ බෞතිකව නිර්මාණය කිරීමට ප්‍රථම බෞතිව නිර්මාණය කරන්න කාලෙෙන්ග මෙ දත්ත සමුදායක ගබඩා කරන්න තියන දත්තවලට අදාළ වගු තියෙනවනඒ වගු නිරූපණය කරනු. වගුුවල ව්‍යව්හය නිරූපණය කරන්නවා. එතකොට අපි ER ඩාග්‍රම් ගැන කතා කරම්. ඒ අපිතා කන්සපල් එතනද ඒ අපි භූතාර්ථ සම්බන්ධතා රූප එකින් එක අරගෙන ඒවා සංගටක ටේබල් ස්්‍රක්ෂ ගනතන් වගු ව්‍යව්හයක් බවට පරිවර්තනය කිරීම තමයි මෙතන්දදි බලාපොරොත්තු වෙන්නේ තර පුතාල බලන්න මේ මන් ඩායග්‍රම් දෙකක්ම දාලාතින බලන්න. අපි මේ සුපුරදු Eයා ඩාග්‍රම එක ඉට පසේ අද අපි ලෑස්තිවෙලාඉන්න මේ ලෝජිකල් ස්කීමයිකට යන නැවත නැවත මේ විසර කරන්නමකක්ද. පුතාලගේ විෂය නිර්දේශයේ වැඩීමම්ම හන්න පුළුවන් විෂය කොටසක්මයක. ඒක නිසාපේ නැවත බැලුවත් මකද මේ ලොජිකල් ඩේටබේස් ි designයින් කියන්න ට පෝස ්‍රන්ස්formම මැ කන්ල් කීම දැ. Appි data is තාර්කිික දත්ත සමුදායක් සැලසුම් කිරීම කියලා කියනීමකක්ද මේ වසමේ තියෙන අර්පිකතාකරපු සංකල්පීය යෝජනා ක්‍රමයක් එ ඊ ඩායග්‍රම් එක අපි දත්ත සමුදාකොට එහෙමත් නැත්තං වක්ගු විවහයක් බබට පරිවර්තනය කිරීම. එහෙන අංකතේ හොන දැන් අපි මතක් කර ගමු කොහොමද මේක කරන්නකි මේ අට තේදී අපි කිව්වන දත්ත දත්ත සමුදාත ඇැපත් කන කොහොමද වගුවලනේ වගුවල තැන්පත් කරන අපි රිලේශන්ස් කියලාක කියන්නේ ර ඉළඟට අපි බලන්න ඕන මේ රිලේෂන් නැත ලේෂනල් සම්බන්ධතා සමන්විත වෙන්නේ කොහොමද සම්බන්ධතා පරිපාටිස් සටහන්නන්දිනවා න වග නිදර්ශන වලින් පෙන්න්න පුලන් ීම අප එකින් එක බලමු මනාදම කතා කරන්න කියලා පුේ ස්කීම නන් සම්බන්ධතා පරිපාටි සටහනර අඳනි හොමද නැතන් නිර්මාණය කරන විදිහ බාලමුුව අපි මේ අර වගුවේ තියෙන ශ්‍රක්ෂණක කියළමංකිව බලන්න මේ ස්ටඩන්් කියන වගුව ගත්තොත්. සිසුවා කියන වගුව ගත්තොත් වගුවේ නම මේ වරහනට පිටින් අපි ලියනවා. එලඟට වරහන තුළ අපි එහි ෆල් නේම්ස් අපි කිවේ උපලක්ෂණ උපක්ෂතයි ඇ්‍රබිය ලියනවා එල්ලියන්නේ කොමාවලින්වෙන්කල්ලා ර? අපි කෝමද ලියන්නේ ස by කම එක අපි ලියනකොට පරිස්සමට ලියන්න ඕනේ.ඒවගේම අපිට ප්‍රාතිමික යතුරක් ලැබුණන් අපි අන්ඩලයින් කරන්න ඕනි යටේ නිරක් අඳන්න ඕනේ අපි තව විස්සරාත්මක විගෙන ගන්නවා දැනට ම මේ පෙන්න්නන්නේ කොහොමද රලේෂන ස්කිමයි එකක් ලියන්න කියලා ටේබල් එක ලියන් ලියනවා බක සහ තුළෙන් එිය ලියන්නේ මාප කමාවලින් වෙවුණු කමාවලින් වෙන්ගුණු. එහෙනම් අපි බලමු ඊනඟට පි බලන්නේlational instance සම්බන්ධතා නිදර්ශක ගැන. මොකද මේ සම්බන්තා නිදර්ශකයක් කියන කියලා කිවෝත් බොහොම සරලව කියන්න පුළන් මේ විදිහට ඇ instance of time the content and data is called relational instance. එ yeah, means data can. ඒ අදාළ වෙලාව තුළ මේ මොහොත මෙතර පෙනලතිනු ගිහාන් 12 Boර හැබැයි ඔන්න හැතඉඳන් එයා එයාගේ පදිංචය වෙනස් කරන්න පුළුවන්. මොරටුව දැන් එයා එකන දත්ත වෙනස් වෙන්න පුළුවන් මේ දත්ත වෙනස් වෙන පමණින්ම අපි දත්ත සමුදායක ඒ දත්ත වෙනස් කරන්න වෙනවා එ යම් කිසිේ අවස්ථාවක වගුවක් තුළ අඩංගෝ දත් නැතැ සම්පර්ණ දත්ත සම්බන්ධතා නිදර්ශකයක්ල සහඳුන්න නම්. එතකොට ඒයි මේකෙවේ යම් කිසි අවස්ථාවක්කි හම ඇතම් කිසිය මමස්ථාවක කිව් හම වගුවක ඇති දක්ත වෙන්න පුළුවන්කොහොද වෙනස් වෙන්න පුොළුවන් time time change දැ මේ දරුව කලින් ගිය සතිය හිට බොඩැල්ලේ ඉළඟ සතියා පදිංචිය වෙනස් කරලා එවැනි අවස්ථාව ඕනෙම තරම් වෙන්න පුළුවන්ේ තත සමුදායක දක්ත නිතර යාවත් කාලීන වෙන්න ඕනෙනේ ද පරණ දක්තතියාගෙන අපට එහි කාර්යක්ෂමතාවෙන් නිවැඩ දිබාව පවත්වා ගණනං අත්‍යාවශ්‍ය කාරණයක් ඒක එනම් අපි දැන් දන්නවා ලකීම දන්නවා දැන් අපි ඊළඟට අපිට මොකද්ද කරන්න පුළුවන් අපි බලමු දක්ත සමුදායක යතුරු කීසින්ටබේස්. යතුරු එත මේ යතුරු භාවිතා කැනමකටද. වගුව ද රඳවා තබාගන්න මෙ වගුවක දත්වයක්ත් මට හොයා ගන්න ඕන. අපි බලමු මේ පුංචි වගුව වගුවේ මට කිසියම් දරුවෙක්ෙ තොරතුරක් ඕනේ. අපි ගත්තුත් නිමල් කොහෙද පදිංචි වෙලා ඉන්නේ. එතකොට කිසියම් රෙකෝඩ එකක් අනන්න්‍යවා අඳුනගන්න අපිට මේ. යතුරුවලා අවශ්‍යිතාවයක් එනම්. දක්ත ගබඩකල්ලා තියෙන්නේ මේ රෙකෝඩස්වල මේ රකෝඩ එකක් තව රෙකෝඩ් එකකින් වෙන් කරලා අඳුන ගන්න අපිට අවශ්‍යතාවයක් තියෙනම්. අපිට අවශ්‍යයි අන්න ඒ වෙලාට අපිට දක්ත සමුදායි යතුරු වල අවශ්‍යිතාවය එනවා. මෙතෙදිි පුතේ අපි හොදර මතක තියගෙන මමට පසෙ කතාකරදදි. ටේබල් කියනෙ එකවා දන්නක් ගුව කියන එක ඉට පසමක් කතා කරදදි රෙකෝඩ් එකක් කියනකොට ඔය ලඳන ගන්නමකද මේ කියැන්නේ රෝ එකක් කියල නේ දමන් රෝ කියන වශන වැඩිය පාවිච්චි කරන්න ඇතු රෙකෝඩ් කියන්න. අපි හැබැයි දන්නේ වඩත් රෝකොලම් කියල නේද. නමුත් අපි ටප රකෝඩ් කියන්නේෙ රෝ එකකට නැමත මතක් කිරීමක් මේ කරන්නේ. මේ කොලම් එකකට කියනවා පිමකක්ද. ඇට්‍රිබව් එකක් කියලා කියන ෆිල්ඩ එකක් කියලා කියන සිංහල මීඩියම් දරු උප ලැකියයක් කියලා කියන. සිංහල මාධ්‍ය දරුවෝ මේ රෝ එකකට කැනෙ උපලැකි යානක් කියලා අපි පේලියක් කියලා කියනෙ ඒේකටයි. ඔන්න මූලික කරුණු ිකක් නැමතම තක් කරා මම. උන දැන් අපි ඉසරට මේ කීස් සඳන ගන්න ඕනේ. මනාද මේ කීස්. මනන්න පුතේ කීස් කියත් තියෙනාද කියලා අපේ අනි විෂය නිර්දේශයට අදාළව කැඩිඩේට් ක පයිමරි ක ප්‍රාතිිමික යතුර කියලා කියන. සිංහලමාද දරු ඕල්ටනේට් ක විකාල්ප යතුරු කියලාකින ෆෝරින් ආගන්තු කියයතර මේ කනං මත්තක ඇතිගේ සතිවලපි කතා කර කාම්පසෙට ඒ කා බදධ යතුර සංයොප්ත යතුර කියලාපි හඳුන්න. ත්‍රම මේ අතුරු ගැන වෙන වෙන අපි ඉගෙන ගන්න දැන්යන්න ඔන පුතේ අපි අපි ගාව ඉන්නවා ලාමයෙක් මේ දරුවා අපපිගේේෂන් ෆෝම් එකක් ෆිල් කරනවා අපි බලමු යා ෆිල් කරන්න හැටි. යා ඇපිේෂන් ෆෝම්ම එක ඉන්ඩෙක්ස් නම්බයි කොළහා යගේ ජාතිකය හැඳනුම් පත්තංකය එන්ට කල්ලා තියෙනවා ෆස්නේම් ලානේම්මල් address මේ තමයි එගොලෝ දාලතියෙන දත්ත. තැන් ඊට පස්සේ මේ ඒ වගේම තව දරෝටිකක් ඒ දරුවෝ ඒ අයගේ දත්ත දාලා තියෙන. බලමු පලවෙනි දරුවවා හරිදු කියල දරුවෙන් ඊළඟට එයාගේ ලාස්නේම එකත් තියෙන එ වගේම රවිශ්ක කියන තවත් ඉන්ඩෙක්ස් දා හතර අයිති දරවා. තු ඒ විදිහට මෙතර ඉන්නවා හරිදු කියන සිසුන් දෙනකුත් මේ වාස ගාමනත්තං ගලාස් නේම් එක පෙරේරා කියන දෙන්නේෙක් සිල්වා කියලා පුතාරට තේරෙනවා ම මේ කියන්න හදනය මකක්ද කියලා. මං කියන්න හදරන්නේ මේ රෙකෝඩ් එකක් අනන්්‍යම අඳුනගන්න මට ෆස් නේ එකක් බෑ ලාස්නේම එකක් බෑ. පුතලටික පේෙන්න්න ඕන එක තේරෙන්න්න ඕන. එහෙනම් දේටබේස් එකක අන්‍යව මේ අතු මේ රෙකෝඩ් අඳුනා ගැනීමට අපිට මෙන්න මේ විදිහට මම පෙන්නන විදිහට ඉන්ඩෙක් එක හොඳයි නේද පපුති. තම NIC එකත් හොඳයි. එකැනේ මගලන්ගේ ජතික හැඳුරුම් පත්තංකය. ඊමේල්ලකත් හොඳයිනේද. ඊමේල් එකත් යුනෙක් න නේද අන්‍යයින? එහෙනම් මෙන්න මේ වගුවක රකෝඩ එකක් අනන්්‍යම අඳුනා ගැනීමට භාවිතා කරන ෆිල්ස් නැතැ අපි කොලම් කිව්ොත් වඩා සරලවෙයි යොගලන්ට එතකොට මේ කොලම් එකක් අඳුනගන්න රකෝඩ එකක් අඳුනා ගැනීමට අපිට කොලම්ස් කිහිපයක් භාවිතා කරන්න පුළුවන් It can be group of columns single column Us to identifier record call. කිසියම් රකෝඩයක් නැත්තං අපි කියන උපලැකයානක් අන්නන්්‍යම හඳුනා ගැනීමට භාවිතා කරන field නැං Col අපි කියනවා නිරූපය යතුරු කියලා. නැවත බලන්නndemail වලින් අපිට පුළුවන් එක දරුවෙක් අනන්නෙම හඳුනා ගන්න. හැබැයි. අපි දැන් එක යතුරක් තෝරගන්නවා අදාළ ඩොමේන් එක අනුව හැබැයි. අදාල ඩොමේ එක අ අදාළ ඒ සිද්ධියට ගැලපෙන්න පාසැලකට ඉන්ඩෙක් එක හොඳයි යොන රතු පාටිං තෝරා පත් කරගත්තා කෙනෙක්. එයා තමයි ප්‍රාථමික යතුර. එහෙනම් අර කඩිඩේ කීස් අතරින් අපි එක යතුරක් තෝරා පත්කරගත්තා. ාමික යතුර විදිහයටට හැබැයි එකේ විශේෂත්වයක්මකද නනල් කියනද ශූන්‍ය වෙන්නේ නෑතවත් විදිහකට කියනවනම් ඒ දරුවට ඉන්ඩෙක්සක නැතුව ඉන්න බෑ එකැන එක හිස් වෙන්න බෑ කියලාය කියන්න. එනම් අපි විස්සර කරමු ප්‍රාතිමික යතුර යනු අන්‍ය වෙනවා.ඒ වගේම ශූන්‍ය නොවෙන උප්පලැක්කයක්. එහෙනම් ප්‍රයිමරිට. recorded table can not have valueේක හිස් වෙන්න බෑ කියන එකයි මේ කියන්නේ. එක විශේෂයි. එන අපි නැමත මතක් කරගමු ප්‍රාථමික යතුර අන්‍යම රකෝඩ එකක් අඳුන ගන්න. අර තෝරගත්ත අ කැඩේස් ලගෙන් පත්කරගන්නවා. හොඳම ගැලපෙනම අදාළ, වසමට ඇතන් අදාල සිද්ධියට ගැලපෙන හොඳම අතුර තෝරගත්ත එයා ප්‍රාතිමික ඇතුරු කෙලපියැන්නනවා. එන ප්‍රාතිමික ඇතුරේ ලක්ෂණ කීපයක් අපි බලමු නෑවතත් කිසි විටකත් අනු පිටපත් වෙන්නෑ කෙලාකිවවා එකැන රිපීට් වෙන්න නෑ නෝඩුප්ලිකේට් වැැලිස් එය වගේ අපි කතා කරන්නවා ප්‍රාතිමිකේ ඇතුරකට අදාළ උපලැකේ කිසිදවාගයක් හිස් වෙන්න කැනෙ දොලහකිනක දාහතර කියනෙ එක කොයිලාකත් ඒ ඉන්ඩෙක්ස් කියන අපිත්ත් ඒ්‍රබිය කවදාවත් හිස් වෙලා තියෙන්න්න බෑ නෝඩපිකට ව ඉංගලි මීඩියම් දරුවෝ මත්තක තියාගන්න එහනම් අපි බලමු දැන්ව තෝර පත් කරගත්තට පස්සේ ප්‍රාථමික යතුරක් විදිහට ඉතුරු වෙනවන අර කීස්තව දෙකක් අපිට එයාලට අපි තවත් නමකින්න දුන්නනවා අලු යතුරක්න වි කල්පය අතුරු කල කියනවා. After selecting the primary key from Candate Kes remaining Kes will be Alter Kes එහෙනම් තෝරාපත්කරගත් තට පස්ස ප්‍රාථමික තු ඉතුරු වෙනව තව යතුරු සමහරවස්ථාවල ඉතුරු නොවෙන්න පුළන් හතු තමයි එක කඩිඩ කිය එකක් තියෙනවා එතකොට යාම තමයි ප්‍රයිමරිිකයක වන්න එතකොට ඉතුරුවෙන්න නෑනේද හෙමවස්ථා තියනවා නත් මගේ මේ උදාහරණය මේ වෙලා වෙදි. එIC එකයි ඉමලඩ්‍රස් එකයි ඕට නේ කී විදිහිට අපිට ගන්න පුළුවන්. ප්‍රාත්ථමික යතුර තේරීමෙන් පසු නිරූපය අතුරුවලින් ඉතිරීවෙන්න යතුරු විකල්ප යතුරු කියලාප හඳුන නොහෙන අපි නැවත බලන්න හොඳට ස්ක්‍රීන එක දිහ පුතලට පේනවා. නස් වෙන් කල්ලා පෙන්නලා තියෙන. එනඟට අපි දැන් සාරංශය බලමු පාඩම කොටසක් ඉවර වෙන කොටම සාරංශයක් කරගත් හම උගලන්ට එග ගත්ත දේවල් නවත තකරගන්න පුුව. ඔොනපුතේි වගුවක අන්නන්නෙවා අඳුනගන්න පුළුවන්නන් රකෝඩ් එකක් අප කඩිඩ Keස් කියලා අපි අඳුනා ගත්ත. හ වගේම ඒ අයා තරෙන් අපි තෝරාපත් කරගත්තොත් කිසියම් යතුරක් ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තෝරගන්න හේතු තියනවා එදැම් මෙතන පාසලක් නම් පාසලේ එ අයිසෙක් නැතව පාසලේ ඉන්ඩෙක්ක ගන්න පුළුවන් එතිදි තෝරාපත් කරගත් ඇ්‍රබියට් එක අපිට ගන්න පුළුවන් ප්‍රාතිමික යතුර කියලා කාගෙන්දේ තේරෙන්නේ කැන්ඩිඩේට් ලගෙන් එක්නෙක් තමයි ඉතුරු අය ෝටන නැත්තැම් විකල්ප යතුරු කියලා හඳුනාගන්න පුළුවන්. එතකොට ඒ සාරාංශය හෙම බලනමත් එක්කම පුතාලට නැවත පාරක් ම මතක් කල දෙනවා මේ අපි හොයාගත්තිය ටික තියනවාndeෙක්ෆ න න email මෙතින් දෙමන් තව විදියකට පෙන්න්නන්න උත්සහ කර මකද මේ වටිනා විෂය කරුණක් නිසා මෙමං හොයා ගත්තේ නික්ල ඩෆයි කරන්න ොළුවන් මල්ඉෙක් සරහ ියුනික්ලි ෝඩ් එකක් යිඩටිෆයි කරන්න පුළල ඒ අයට අපි නමක් කිව්මකක්ද. නැවතමතක් කිරීමක් කඩිඩේ Keීස් කියලා කිවා. එතනදී තෝරාපත් කරගත් හම මංගන්න උතුුන්නක් දාලා තෝරාපත් කර ගත්තා. එහම් ඒ තමයි ප්‍රාතමික යතුළ. දැන් ඉතුරු ඕනාානය යාලෝ දෙන්න ඒ දෙන්න කවුද ෝටන Keස්. ාට ලා තියන්නේඒන දැන්ක තමයි පුතාලයි ගැන ගත යුතු සාරංශි එනං අපි දැන් අපි යමු අපි මේක කලිනුත් කතා කරපු ආගන්තුක යතුරන ත ෆොරන් කී කියල කියෙන මකද මේ ෆරන් කී කියන්නේෆෝරන් කී කියන්නේ කිසියම් වගුවක ප්‍රාථමික ඇතුරක් වෙනත් වගුවක එලෙසම තියෙනකොට අර දෙවැනි වගුවිදිට ආගන්තුකෙක් විදිහට තමයි සලකන්න එහෙනං එකට අපි ආගන්තුක අතුර කියනවා. For Ke used to build relationship between tables වගුව අතර සම්බන්ධතාවේ ගොඩනගන්න මේ ආගන්තුකයතුර පාවි්චිකන්න. බලපුතය උදාහරණ ස්ටඩ් කෙල වගුවක් තියෙනවා ටඩට් වගුවේ ඔන්න තියෙනවා පාතිමිකය ඇතුරත් තියෙනවා. අදුරගන්න පුළුවන් Stuඩ ID ඒ වගේම ටබල් එකේ කලාස් කියලා තියනෙනවා ප්‍රයිමරි කීස් දෙකක් තියනවා. තැන් එතනද අපට හම්බ වෙනවා මේ ප්‍රාතිමක ඇතුර ගිහිල්ල අනනිෙක් ටේබල් එකට ගිය එතනදී පුතාලා එය අඳුනගන්න කොහොමද ෆෝරින් කී කෙනෙක් විදිහිට අඳුනගන්න එම් ෆොරින්ී කියන්නේ අ තංඟාගන්තුක යතුර කියන්නේ තවත් වගුවක තියෙන පාථමිකය අඇතුරක් ඉළඟ වගුවේ පැෙනී සිටිනවා මොකටදේ. ්‍රල් එක බිල් කරන්න නේද සම්බන්ධතාවේ ඇති කර ගන්න. ඒම් අපට දැන්ක කියන්න පුළුවන් කමල් ඉන්න මොන පන්තියද දැන් අපිට හොයන්න පුලන් ඒගේ නික් කමල්ලින්නේ දහය ඒ එයාගේ ටීචමිස් ජීවා තකොට ඒේ ෙටි හඳ ගන්න පුලා මද මේ ටඩට් බල එක ීච ගෙන තුරතුර තිබු නේ න තිේ එනඒ සබන්ඳධතාවය ගොඩ නගා ගන්න දැන් අපිට මේ ෆොරන් කියක භාවිතතාරන්න පුළුවන් ව. එන්න දැන් අපි ආගන්තුක ඇතුරත් දන්නවා අපි කැඩිඩේට කී දන්නම ප්‍රයිමරිිකී දන්නවා ඔල්ට නේට කියී දන්න දැන් අපි බලමු මකදීළඟට පිට කරන්න පුළලන් කියලා කොම්පසිට්කිී දැන්යි රකෝඩ් එකක් අඳුන ගන්නඇට්‍රියට එකට බැරි නම් ඇට්‍රිියට් කී පයක් එකතුවවෙෙන පුොළුවන්. එත්තකොට ඒ කියන්නේ මේ ටේබල් එක ගත්තොත් මේ ටේබල් එක පුතාලට පේෙනවා ඉන්ඩෙක් සබ්ජෙක්් කියෙල තිේෙන. මේ දෙක එකතු වෙලා තමයි මේ දරුවගේ ලකුණු හොයා ගන්න පුළුවන් එක අනේ දොහ කිය ළමයාගේ අපි නැමත යමු දොළහ කියන දරුවා සබ්ජිටයි සට ලකුණු අනු නමයයි උගලන්ට වගේ නේද හරි එතකොට තවත් දෙන්නවා දොළහ ෆිසික්ස් ලකුණු අසු හතයි දැන් ඒ කියන්නේ මට අසු හත හොයා ගන්න ළමයාගේ ඉක් එක විතරක් තිබිලා මදි සබ්ක්් එකක තිබලා මද තකොට සබ්ජක්තිබ හම අනු මන දරවාගෙද කියලා. එහෙනම් මේ දෙකේ එකතුවෙන් තමයි අපිට රකෝඩකක් යනිීක්ලිය යිඩටිෆයි කරන්න පුලුවන් වෙන්න. පුතාලට ඒක තේරෙන්න්න ඕන හේතුව තමයි පුතල අඳුන ගන්න අනු නමය කිව් හම මට හොයා ගන්න ඕනේ අනු නමය මොන දරවාගෙද අපි කෙනොත් දොලහ. දොළහකිෙන ශිෂ්‍යයාගේ මුණ විෂයේද එහෙනම් මට ඒ දෙකේ එකතුුවෙන් තමයි රොෝඩෙක් යුනිෙක්ලිය යිඩෙන්ටි ෆයි කරන්න පුොුවන් වෙලා දේන්නේ. එහෙන අපි බලමු ඊළඟට ජොමේන එක කියනම කකද කියලා. ඩේටබේස් ඩොමේන එකක් කියලා කියන්නේ දක්ත සමුදායක අදාළ වසම කියලා කියන්නේ උපලක්ෂණයක් තුොළ පැවතිය හැකි අගගයන් පරාසය. ඒ කියන්නේ නේම් කියන කොළම් එකේ මනාද තියනෙන් පුළුවන් නම්. Data of Bir තියෙන පුළම් මොනාද උපන්දින නැතන් දින විතරයි. එහෙනජඩ තියෙන පුළුවන් මේෆීමේ ම මෙතන දාලා තියෙනෙ MF විතරයි එහෙනම් Association with database is the range of values that in එක තිබිය හැකි ව නැත්තං අගයන් එතකොට ඒ තමයි වස්සම කියලා කියන්නේ. කොට පුතේ දැන්ගො අපි දන්නවා ේබස් දමේ එක ගැනත්. හරි ඉහෙනං අපි තවත් විෂය කරුණට යමු ඒ තමයි ඔබලු බලාගෙන හිටපුදේ. තමයි Eඩග්‍රම එක ඇඳපු ඔයාලට වලට මොනාද වෙන්න. How this tological නැත්තං අපි මේ වගු විහයක් බවට පරිවර්තනය කරන්න කොහොමද ඔය කියන ER diagramග්‍රම. එ අපි EERගම ගෙන ගත්ත නිසා එ එ සංගටක අපි අඳුනාගෙන ඉන්නේ. මතක ඇතිනේද attribute relationship පුතල මේ තුන අපිගේ සතිය ගෙන ගත්තා. අපි ඒකේ සාරාංශරූපයක් හදාගත්ත. සාරාංශ සිතියමක් හදාගත්තා මෙතමයි සමරයක. සියලුම සංගටක ටික තියෙනවා එක් එක් සංගටකට මොනවා වෙයිද කියලා බලමු අපි වගු බව්හේදි නැතන් අපිකින logicalජකීමයි කේදී. බූතාර්ථ තමයි පුතාලා ඉගෙන ගත්ත පලවෙනිම සිම්බල් එක නේද. අපි කතාකරේ මේ බූතාර්ථ ගැන මනද රෙක්ඇගල් එකකින් පෙන්නවා කිව්වා සිංගව්ල නවුන එකකින් පෙන්න්නනවා කිව්වා හඳුන ගන්නේ කොහොමද කියලාත් මම කියලා දුන්න කොම හඳුන ගන්නේ ඇබෙක් in real world. ඉරිි පෙන්ඩ එක් තනියෙන් ස්වාධීනව සැබෑලෝකයේ පවදින්න පොලන් මස්තුක්. ස්ටඩන්ීච එම නැතැන්ම කකරීවෙන්ට එකක් ගැන කියන්න පුළුවන් නද අප එන්ටි අඳනගත්ත ලියන්නෙ කොහොමද කියෙත් දන්නවා. අපි ඒක පෙන්නන්නේත් රජිකෝනාශ්‍රයකින් කියල කතා කර ඒක වචන නාම පදයකින් පෙන්න්න ඕනෙ කෙලත් දන්නවා. මොකක්ත මේ එන්ටිට එකට වෙන්න කියල බලු. ක් ෙගල කියල සරල්ලකත් රගල ට එකකටම කදවෙන්නේ වගුවක් හැදෙනවා රේෂන එකක් ටේ බල් එකක් හැදනවා. හනං ස්ටුඩන් කියෙලාවගුවක් බැං හදෙනවා. ටීච කියලා තිබුණන තීච කියල වගුවක් හැදෙනවා. බොක් කියල තිබුණත් පුස්සකාලේ පොත පොත කියලා වගුවක් හැදෙනවා. සුපමාකටකයිටම් කිය තිබුණොත් අයිටම් කියලා වගුවක් හැදනවා හනම් අපි ඇඳපුමේ. ගල ටක් වගුවක් බවට පරිවර්තනය වෙන. දැන් පුතාරදන්නවා එටිකට මොකද වෙන්න කියලා. එ අපි බලමු ඊළඟටඇ්‍රියට එකට මොනාද වෙන්න පුළුවන්. පතේ ඇට්‍රිය එකක් කියනන්නේ ම කද කියලා මතක් කරගන්න ඇ්‍රිය එකක් කියන්නේ පපට එකක් මේ එටිට එකක් විස්සර කරන්න දෙෙන. ඇිය අප එතකොට මේ කියන ඇ්‍රිය එකක් ලමයා කියනන්ටිට එකට නම උපන්දිනය ලිපිනය ගන්න පුළුවන්න්නේ එතකොට දැම්මම් මේ පෙන්න ලා තියන්නේ පුතාට ඇ්‍රියට් එක. බල ොකද ඇට්‍රිය් එකකට වෙන්න කියලා. ැින් සිිපල් ඇට්‍රිියට් බ සරල ප උපලක්ෂණයකට මොකද වෙන්නේ. උපලක්ෂණයක් වගුවක තීරු බවට පරිවර්තනය වෙනි බලමු මේේතින්නේ තීරුවක් වන වගුවක තීරුවක්. එක ෆිල් දෙ එකක් බවට පරිවර්තනය වෙන දැන් අපි මෙහම බලමු මේ තියෙන ඇට්‍රියට් එක නේම් කිය ඇට්‍රබියට් එක ලියන හැටි දැන් අරමං කලින්ක්ස්කීමයික පෙන්න්න ූපු වෙලාවේ මං වැඩි විතරේ නෑවුණන දැන්ම විස්තර කරනවා ස්ටඩන්් කියලා මේ ලියලා තියෙන්නේෙ පුතේ ටේබල් එක නම්ම බ්‍රකට් එකෙන් එිය හොඳට බලාගන්න මේටික දැම් බලන්න මේ නේ එක ආපු හැටි බලන්න ඇ්‍රබියට් එක කියන්නේ අපි දැමේ ස්ටඩෙන්ට සබන්ධල තින ඇට්‍රිබියටක කොහටදාවේ බ්‍රකට් ඇතුලට ආවා එහෙනම් වරහන් තුළට ඒ විදිහටම දැන් අපි ප්‍රශපත්තර ලකුණු කිරීමේදී මේ කැපිටල් ලකුරු ලේලා තියෙන වන අපි කේසස් බලනව හොඳටඒ කැනෙ මහාකුරු කුඩාක්ෂර. පශ්‍යපතරේ තියන්නේෙ නේම් කියලක් කැපිටල් එන්න කරනං පුතාලත් ඒ විදිහටම භාවිතා කරන්න වෙනවා. හොට මතකතිය ගැන බලාගෙන ලියයන තියෙනඒ දමාර වැඩක් නීමම කි්වේ එහෙෙනම් හරියට බලාගෙන ලියන අපි බලමුීලඟ එකක් නේම්ඩරොස්බය තොන දෙකක් තියෙන බලන යන හැටි මේ බලන් වරහන් තුළට ඇවිල්ල කමාවලින් සෙපරේට් වෙල ප්‍රැකට් ඇතුලි තියෙනම එලී නෙම කක්ද ස්ටඩන් කියල ේලා තිය හොදට අඳුනා ගන්න අපි තව එකක් අඳුනගම් ටෙලිෆෝන එකත් ගම් හරි මෙතනන්ද ටෙලිෆෝර්න් එක සරල ක් වි ම පෙන්නන්නේ මේ කෙහැටට සරලා එහනං ඒකත් අර විදිහටම බ්‍රක වරහන් තුළ කොමවලින්වෙබුණුඇිය්‍රික පෙන්න්න පුළුවන් දැන් මං හිතන අපි තුම් පාරක්මික දිහ බලපුහිද පුතාලට හොඳ අවබෝධයක් ලැබන්න ඇති කියලා දැන් සිපල් ඇියවෙ විච්චි දිහ දැක්කා අපි දන්නමත් ඒියට එක මනාද කරන්න කියලා ෙ ඩ යි කරන්න ොළන් අදා න්ටට එකක් එහෙන ටඩ එක ඩ යි කරන්න ොලන් නික්ලිමෙන් අපි දාලා යෙනවා ඔබලන්ට මතක් කරගන්න මමයි ඒ නන් ල ඩාග්‍රම් එකේදේි අන්ඩලයින් කරනවා අර ඇට්‍රබියට එක ලියනවා ඒවිදිහටම නමුත් යටින් ඉරක් අඳනවා. එහෙනම් මොකක්ද වෙන්න ප්‍රයිමරිකී බවට පරිවර්තනය වෙනවා. එහනම් අපි අපේරේෂණ ස්කීමයි කේදිත් අන්ඩ ලයින් කරලා පෙන්නෙනවා SIඩ කියලා පුතාලට පේනවා අනික්කඒ වාන්ඩලයින් වෙලා නෑ දර්ට බලන්න මේ කියීන කොටස්. නේම් ටේ ෝොබර් චෙලිෆෝන් බලන්න ම භවිතා කල්ලා තියෙන විදිහ මං උත්සහ කරනවා ඒ විදිහටම කේසස් බාර්තකන මෙෙන්දිි පොඩ්ඩක් නොටස් කරන්න නේ එක කැපිටල් දාන්න ඕනේ එක මතක්කර ගන්න ලියල තියෙන විදිහටම ප්‍රශ්පත්තිනය දී තියෙන විදිහටම ඊයාරය එකක භාවිතාර් කරන්න ඕනේ ඉති ගොලා ඒ වැරදි හදාගෙන යන්න ඕන. හරි ඉටපස්සපි බලමු කොම්පසිට ට්‍රියට එකක කොම්පසිට ට්‍රිියුට එක කියලා කියනීමමකක්ද. හඔන්ිය එකක් තවදුරටත් ැෙනවන ගුණාං ඔවන්ගේම විශේෂිත වූ ගුණංග තිබෙනව නම් ඒ තවදුරටත් වෙන් කරන්න පුළුවන් උදාහරණයක් නමන න Number street, Town Count්‍ර අන්නේ විදිහට මේ විදිහට අපිට මතක් කරගන්න පුළුවන් ඒක අබද්ද ගුණක් නැතං අපි කියවා කොම්පසිට ඇට්‍රියුට එකටම කද වෙන්න කියලා ඒවයි භාවිතා කරන්නේ මොනාදපුතේ සිිම්පල් කම්පෝනන් ට්‍රියුටස් විතරයි ඒ කියන්නේ අපි භාවිතා කරන්නේ ෆස් නේම් ලාස්නේම් විතරයි ඉතිං ඒ තර් කරලා ගෙන ත්තොත් අව විදිහකට කොළම එකක් මේ එකක් එෙක්ක හදා ගත්තොත් බලන්නපුතේ නේම් කියන ට්‍රබියට එක තිබු නොත් අපි අපේ නම ගත් අපි ගත්තොත් නිමල් සිල්වා කියල මයෙකි න්නවා. දැ මල් සිිල්වා කියන ළමයාගේ නම දාන්න වනො ටේබල් එකකට ෆස් නේම්කට නිමල් දැම් හම ලාස්නේම්කට සිල්වා දැම් මහම නෑමකට දාන්න දෙයක් නෑනෙනේද එහෙනං අපි ගන්නේ ෆස් නේම් ලාස්නේම් විතරයි. එහෙන අපි මකද මේ කියඉගෙන ගත්තේ කොපසි ට්‍ර ියට එකේදී අ සිම්පල් කම්පෝර්නන් ටියු් තරක් බාවිතා කරනවා කියනක හොඳට මතකතියා ගන්න. දැ අපි මේ ෙත් අපි ්ලයි කල බලමු නැ මුළලු ටේබල්ල එක අපි හඳුනාගමු හරි දැන් අපිට ඉන්නවා ප්‍රයිමරිකී එකක්SIයිඩ ෆස් නේ මොන මං උත්සහර කැපිටල් එ අකර පාවිච්චි කර නේම් කෙලියන් මං උත්සහකර ලාස් නේම් කෙලියන් ඒ වගේම ඩේට ඔබ ඒවගේම ටෙලිෆෝන් මං අඳුන ගත්තා ඉළට අපි බලමු? ල් මල්ටව ඇටිය් එකද ගොළො දන්නවා අගයන් ගරනාවක් තියනවා. මතක් කරගන්න එතනද අපි අලුත් වගුවක් නිර්මාණය කනවා. පතේ අපිට ටෙලිෆෝන් කියන ඇට්‍රිබියට් එක මෙතන ස්ටඩන්් ටේබල් එක ඉවත් කරන්න වෙනවා. කරලා අල්ලුත් වගුවක් නිර්මාණය කරන්න වෙනවා. බලන්න ඒ වගුවේ කවුද ඉන්න කියලා ටේ ස්ඩන්ටයිබල් එකේ ප්‍රයිමරික එක අරගෙන ඇවිල්ලා එත් එක්ක එකතු වෙලා කම්පසිට කිය එකක් දෙන්නගගේ මණන්ඩලයින් කල්ලා පේනවදපුතේ අන්න. ඒ විදිහයට අපි ස්ටඩන්ටේල් කියලා අල්ලුත් වගුවක් නිර්මාණය කරන. එන දැන් අපි ඩිරු් ඇ්‍රිය නැත්තං විියුත් පන්න ගුණාග වලට යමු කිසියම් ඇ්‍රිබියු් එකක් ැ ගුණංගයක් තවත් ගුණංගයක් මත. පදනම් වෙනවනම් උදාහරණයක් මට ඕන එම වෙලාවක ගණනය කරන්න පුළුවන් එහෙනම් මම මේ ඒජ් කියන එක නොසලකා හරින්න පුළුවන්. දිකනේ අපිට ඉක්නෝවා කරන්න වෙනවා. ඉක්ෝර sense it can be ක time ට ඕන වෙලාවක හදා ගන්න පුළුවන්න්න එනම් මේ ඒජ එකක ඇති වෙලා යන. එක කියනෙේට ofබ විතරයි ගන්න ර්ිය අපි අයින් කරලා දාන්න වෙනවා. මකද අපිට වියුත්පන්න ගුණාංග නැසල කාරන්න වෙන්න ඕනි වෙලාවක ගණනය කරන්න පුළුවන් නිසයි මෙමන් කපලතින්නේ සාරාංශය දැම් පුතාලට අපි මේ ගෙන ගත් සේලුම ඇ්‍රිබිය එටට අඳුන ගන්න පුළුවන් ඉලඟට අපිමුූ ව කටිට එක කඳුන ගන්න දුරුවල භූතාාර්ථයක් යන තව භූතාර්ථයක් මත යැපෙනවන. හඳා පවතිනන මතක් කර ගත්තොත් එම්පලෝයි කමල් එයාගේ ඩිපෙන්ඩන්ස් ලයිඉන්නවා මීනාරවී එතකොට කමල් අයින් වෙච්චි දවසක ඩිපෙන්ඩන්් ලත් අයින් වෙනවා කියලා කිව්වා. එහෙනම් මෙතනද එම්ලොයි අයිඩ එකෙන් තමයි අඳුනගන්න පුළුවන් වෙන්නේ අදාල ඩිපෙන්ඩෙන්් ලත් අපිට වෙනවා ඩිපෙන්ඩන්් ටබල් එක. තෙන් නම්ගෙන් අයිඩෙන්ටිෆයි කරන්න අමාරුයි ළමයගේ නමින් මීන කියලා යිඩටිෆයි කරන්න බෑ හේතුවතමානයි අපි බැලුවොන් මේ බලන් සරල උදාහරණයක් එක්ක යමු. මේ ඉන්නවා කමල් එයට ඉන්නවා මීන රවී කියලා දරුව දෙන්නේ. එතකොට අපිට තව ඉන්නවා රවී කියලා දරුවේ හැබැයි ඒ දරුවවා ඉන්නේ අසංක කියන එම්පලෝයි අතති. ඒනම් පුතේ අපට මේ මී නවා අඳුනගන්න රවිව වෙනම අඳුනගන්න පුළුවන් වෙන්නේ ඒ එපලෝයිඩ එකෙම තමයි. එම්පලෝයිඩ එකම තමයි ඒ හින්දයි එම්පලොයිඩ එකයි නේම් එකයි දෙකම අපිට මේ රෙකෝඩ් එක අඳුන ගන්න පුළුවන් වලලා තියන්න දැන් අඳන ගන්න එම්පලෝ ID tamay, ID එක භාවිතා කරනවා මේ ඩිපෙන්න්ඩන්ට් හඳුනා ගැනීමට එකනේකිීස් දෙකම භාවිතා කරනවා. දෙකම භාවිතා කරනවා දැන් අප පැදගත්ම කොටසටැඇවිල්ලයි නො ඒත මයිරලේශිප් එකක් කොහොමද මැබ් කරන්න කියලා එහෙමත් නැත්තං සම්බන්ධතාවයක් කොහොමද ව වගු වියූ හේට යන්නේ කියලා එතනති පුතාල ඉගෙන ගත්තා වන් වන් මිනිටුමනිි කියෙලා කාඩිනල්ති මතක ඇති එ අපි ඒත් එක් සම්බන්ධ කරගෙන ගෙනගමු. මෙතනතිපුතේ අපින්1න් මැක්්කන හැටි මොලිීම බලමු එක ගුරුවරයක් එක පන්තියක පන්තිබාර ගුරුවරයා විදිහෙට ඉන්නම කෙලගෙන ගත්තා අපිවන් පැති නම් බල දකු පැත්ති නම් බල අපි හොතන අඳුන ගැනීම කරන්න කිය ගේිය සතිය මතක් කර. එතනදී මේ තියන ඊ ඩායිග්‍රම එක නැතඉන්ලේෂිප් ඩාග්‍රම් එක කොමද වගුවක් පෙන හොඳට බලන පලවෙනි වගුව තර තින. ච අඳුනගන්න එකෙන්ීචවීනම් තියනවා එවගේම කලාස් එක අඳුනගන්න පුළුවන් ලාස් IDයිඩ එකෙන් සහ කලාස් එකට නමක් තියනවා. මෙතනදි වෙන්නේ ලාස්ගේඩ එක යනවාටීචගේ පැත්තට ගිහිල්ලා ඔන්න බලන්න ඊතලේ යන විදිහ බලන්න ෆොරින්ී එකෙන් ප්‍රයිමරිකී එකට ඊ තලේ යනවා පෙන්නලා තිේන. ඉතිං පුතේ බලන්න ඕක වෙත රක්නිවේ අනිත් පැත්තක් පුළුවන්ගේ කියන්නේ. වාට අදාල ඩොමේනක දිහා බලලා ටීචගේ ප්‍රයිමරික එක මේ විදිහට ලාසක පැත්තටාවත් කමන්නෑැන එනි එනිසයිඩ එනිසයි කැනඩෝින් ආගන්තුක යතුර මොන පැත්තට ගියත් ලොකු ගැටලුවක් නෑ අදාළ ඩොමේනක දිහා බලන්න බලලා කැමති පැත්තකට භාවිතා කරන්න. විශේෂිත වූ දෙයක් නැහැ මක තියා ගන්න කැමති පැත්තට අදාල ඩොමෙන්න් එක දිහබල. නමුත් අපි යමු ඊ ළඟ අවස්ථාවට වන්ටුමනි එක පන්තියක සිසුන් ගොඩයි බලමු අබි හරි දැම් මෙතන තියෙනවා ලාස් ස්ටඩන්ගේපි මුලින්ම ඩේට ටක ද ගමු ස්ටඩන්් ඒේබල්ල එකෙලියට ගත්තා එයටට තියන ඇට්‍රිිය් ටික ලි්වා ප්‍රයිමරික න්ඩලයින් කරා. කලාසුත් ඒ විදිහටම ලිව්වා. අමතක කරන්නේ පා විශේෂිත දෙයක් තියෙනවා ලාස්ගේ අයිඩී එක යන්න ඕනේ මනිසයිඩ්කට ගැන වන්සයිඩ එකේ තියන ප්‍රයිමරිකී එකක් වැඩි පැත්තට මිනිසයිඩකට යන්න ඕන මත්තකතියාගන්න පුංචි ටිප් පැ එකක් යන්න වැඩිගොඩඩටේ එකතු වෙන්නේ ඕන දෙයක් එහෙනම් ඒ විදිහටම. කියන පැත්තේ තියන ප්‍රාතිමික යතුර යනවාක් වැඩි ගොඩක් තියෙන පැත්තට මෙනිසයි්කට වැඩි තැනට එකතු වෙන වකල මතක තියගත් එහන අමතක කරන්න එපා ඉතලේ යන විදිහ ෆොරන් කිය එකේ ඉදන් තමන්ගේ ප්‍රයිමරිකය එක දිහා බලනවායිැ හිස තියෙන් ඕනේ අදාල ප්‍රාතිමික යතුරට යොමු වෙලා අපි දැන් යමු මිනිටමිනි රලශිප් එකක් අඳුනා ගන්න මිනිිටුමනි රලේශශිප් එක ද එක සිසුවක් සබ්ජස් ගොඩක් කරන අතර එක සබ් ෙක්් එක සිසුන් ගොඩක් ඉන්නවා. ඒයාඩයිග්‍රම්ම එක මතකඇදී වගු දෙක අපිට ලියන්න තියෙන්න්නේ. බොහොම සරලයි ස්ටුඩන්ට් වගුේ ප්‍රාතිමික යතුරක් ද සබ්ජෙට යතුරේ ප්‍රාතිමික යතුරක් ද තියෙනවා දෙන්න එකතු වෙලා අලුත් වගුවක් හදනව වගුවේ නම දෙන්නගේ නම් දෙක එකතු කල්ල දාලා ඒ දෙන්නගෙන් මෙන මේ විදිහට අලුත් වගුවේ ප්‍රාතිමික යතුරු. ොපසි කකි විදිහිත හැදෙනනා පේන ඇතිපුතාලට ස්ටඩන්ස් සබ්ජෙක්් ගුව කියලා මෙන්න මේ විදිහට අදාල ප්‍රයිමරි කීස් ය මේ ඒ තලවලින් පෙන්න්නන්නා මතක කරන්න එපා දැම්පුතාලට අපි බලමු පුංචි සාරාංශයකුත් ඒත් එක්කම අප යමු දවස තිප් එක මකක් අපි කතා කරේ මතකද මම කිව්වා ඇට්‍රිබියුට එකක් සම්බන්ධ වෙන්න ඕනේටට එකට හරි එහම නත්තන් ලේශන්ශිප් එකට හරි. එහෙනම් අපි කතාකරො උපලක්ෂණයක් තනිම පවිදින බෑ. ඒවා භූතාර්ථයක් එක්ක හරි සම්බන්ධතාවයක් එක්ක හරි මත පදනම් වෙනවා. එහෙනම් මොකක් වෙයිද මේ සම්බන්ධතාවේ මත තියෙන්‍රබියට එකට අපි බලමු 1ම ලන්shipිප් එකේදී එම්ලොයි කියන්නේ ගොඩක් ඉන්නවා එම්ලෝ IDඩ යිඩන්ටෆයි ක්‍රන්න පුළන් එක එම්පලෝයි කෙනෙ එඒවගේම පුතේ එම්පලයින් නම්ම ඩෆයි දාලා තියෙන ට්‍රිබිය එකක් විදිට ඩිපර්ටමට් එකයි තියෙන්නේෙ එක පාර්ටමට් එක ඩිපාර්ටමට් කිය ම තියනවා ප්‍රාතිමික යතුර ඩිපා ID කරදාලා තියෙනවා. අ අපි සුපුරුදූ විදිහටම ෆොරන් කියක ගියාෆොර කියක මං යකරා. ඇදන් අ රලේෂන්ශිප් එකට සම්බන්ධ වෙලා තියන සන්ස් කියන ඇට්‍රිබියුට් එක යන තැන බලන්නඒ අයන්නේ අර වැඩි ගොඩටම තමයි. එහනම් ෆොරින් එක යන විදිහටම ඔය කියන රිලේශන්ශිප් එකට සම්බන්ධ වෙලා තියනෙන ඇට්‍රිබියටුත් අරගෙන යන්න එක තමයි අපට දැන ගතයුතු ේසිමද. මිනිිටු මනිිනං කොහොමද අලුතෙන් වගුවක් හදනවානේ මිනිටු මිනිවල හන ඒ වගුවට මෙයාකාරයෙන් අපි ස් යන විදිහ දැක්ක ඒ වගේම අර තියෙන මාර්ක්ස් කියන රිලේෂන්ශිප් එකට සම්බන්ධ වෙලා තියන යතුරඇබිය් එක යන්නේත් කොහටද අර අලුත හදපු වගුවටම තමයි එම් මකද ටිප් එක ෆොරින්ී යන විදිහටම අරගෙන යන්න මොකක් අරගෙන යන්නේ මේ රිිලේෂන්ශිප් එකට සම්බන්ධ වෙලා තියෙන ඇට්‍රිබුට් එක එනම් පුතේදුවේ යාලට හොඳම දේ තමයි සාරාංශයක් හැඳගන්න. මේ සාරාංශෙදදි ම පෙන්ෙනලා තියන්නේන්1න්ලිප එක කොහොමද ෆරන් ක යන්න කියන එක ඒත් එම අපි මේකට එකතු කර ගමු අපි අපේ රිලේශන්ශිප් එකට සම්බන්ධ වෙලා තියෙන එකත් මේකටම එකතු කරගෙන මතක් කර ගමු හිතනවා අපි ගෙන ගන්න හැම් සෑම දෙයක්ම සාරාංශගත කරලා ඉග ගත්තුත් පුතාලට ලේසිවේ. මේ නි තවත් පුංචි සාරංශය ඕල ලියයාගන්න ඕනේ එ කම්පෝනන් වලට මොනවද වෙන්නේ. මේ වග හොඳින් බැලූත් තාලට රගියල ටිටේ එකකට මොකද වෙන්නන්නේ සිම්පල් ට්‍රිබියෝ් එකට මනාාද වෙන්නේ කියනදේ සාරාංශ ගතකරගන්න මහිතනෝගලන්න මන් පුංචි වැඩක් දෙනවාද හලට පොලන් වගුවක් ඇඳගෙන ඒ වගුවට සියලළ දේව සම්පෘණ කරගන්න පුළුව. දවසේ ප්‍රශ්ණය අපි බලමු පහුගේ අවුරුද්ධක. දෙදැස් දහටේ උසස් පෙල ප්‍රශ්්‍යපත්තර දෙවනි ප්‍රශ්පත්තර ඒ කොටසේ දුන්නා ඒR ඩෑග්‍රම් එකක්. ඒ ඩෑග්‍රමක සියරලුම කපෝන තිබන ඩ රයි ට ්‍ර ියට ඇැෙන්න්න නේද පුතති බලන්නක ඩිරයිඩ ට න ේල්ම ඉ. තින් ප්‍රශ්නය තමයි පුතාාලට දීලා තියෙනවා? ස්තැන් පරවන් අදාළල වගේ ඇට්‍රිවියට්ස් ටික විතරයි දාන්න කියලා තිෙන්නේෙ බොහොම සරලයි එනම් මම ප්‍රශ්්‍යපත්තරයේ පලවෙනි කොටස ගන්න. මම ගන්නේ ප්‍රශ්පත්තරේ පලවෙනි එටට දෙක අරගත්තා සරල කරගන්න මුලිම මංකම් පැණිකන එන්ටට එක පරිවර්තනය කරනවා වගු වෝහයකට මුලින්ම කැම්පැනි බලනම පුළුවන් තර උත්සාහර අපගේේ ලෝවකයේ සේ විදිහටම පාවිතා කරන්න කම්පැනි බ්‍රැකට් එකෙන් එලියෙන් ලිව්වා උතාත් ප්‍රශ්පතරේ ලඟට අර්ගෙන කරන්න පුළුවන්. කැම්පනි රෙග් නම්බ ඒ විදිහටම ලිව්වා ආරකර කැපිටල් එන්නකට කැපිටල් ඒ විදිහිට ලිව්වා. එමගේම නේම් එඩ්‍රස් ඒ දෙකත් ලිවවා ඔොඩ වගුව සම්පපුරර්ණයි ඒමකක්ද කම්පැනි. වන් කියන සයිඩ කනේ තිෙන්නේෙ. එවගේම ස්ටාෆ් කියන එන්ටිටේක අඳුන ගත්තා එන්ටිටේක දැම්මා ටේබල එක බවට පරිවර්තනය කරා. ස්ටාff් IDඩ අඳුනගත්තමාම අන්ඩ ලයින් කල්ලා තියෙන හිදා මගේ ප්‍රයිමරිකිය එක විදිහට එහෙනනම් ඩේටස් බර්ත් ඒ විදි හටමලිව්වා නේම් කියනකේ විදි හෙටමලිව්වා එඩ්‍රෙසේ විදි හටමලිව්වා. බලන්න හැම දෙයක් මේ විදිහට මලියල තියන ො මුත්ම ෆෝන එක අමතකර හෙතුව මල් ටිවැලවි ්‍රියට ක්‍රේටං newටේබල් අපිඒ කොන්සප් එක දන්නවා හෙනං අපි අලුත් වගුව කදඕන එකින් හැබ අපි දැනගෙන හිටියා මෙහෙම දෙයක් මතකද. වන් සයි එකේ ඉන්න කම්පැනිරෙග් නම්බ එක එන්න ඕනෙ කො හාටද ස්ටා් පැත්තට මෙනි සයි් එකට එන්න ඕනෙහනම් ඒට මම ගත්තා කම්පැනිරෙගක් නම්බ හැබ අන්ඩුලයින් වෙන්නේ නෑමක දෙයා ෆොරන කෙනෙක්නය ෆොරින් කියකක්. ඉලකට මමයිඩන්ටිෆයි කරා අරමගේ රිිලේශන්ශිප් එක ඉන්න සිින්න් සොන්නාව ඒටේබල් එකට මාරපී ගෙන ගත්තේ පුංචිදේ මතකද. ලේන්ශිප් එක සම්බන්ධ වෙලා තියෙන ට්‍රිබියට එකක් කොහට දෙ යන්නේ මිනිසයි්කටම යනවා එහන් දැන් අපි රලේෂශිප් එකත් බිල්ඩක් කරමකු කම්පනිර් රෙග් එකෙන් ඊතලේ දැව්වා එයාගේ ප්‍රයිමරිකී දිහා බලාගෙන ඉන්නවානේද ඊතලයේ හිසයන්නේ කම්පැනිසයිඩ් එකේ කම්පැනි රෙග් නම්බකට දැන් අපි ඊළඟට අර මල්ති බැල්ලිය ්‍රිබිය එක ආද ගත්තා එයා අරගෙන එයාට අලුත් නමක් දැම්මා ස්ටා ෆෝන් කියලමක දෙ ෆෝන් ටෙලිෆෝන එකක් ගැන්න කියන්න එන ස්ටා් එකේ යිඩියක අඩ ලායින් කල්ලතින ඔයාමගේ ප්‍රයිමරිකිය එකක ෆෝන් අන්ඩ ලයින් කල්ලතිනො එකත් ගත්තා. දැන්හරි ටේබල්ස් තුනක්කාව. අපි අමමු ඊලඟවස්ථාවට මෙෙනමන් ඩිපෙන්ඩට් එක වැඩ කරන්න යන්න ඩිපෙන්න්ඩට වැඩ කරන්න යන. කොට මං කලින් හදාගත්ත මගේ ස්ටා් ටේබල් එක ලඟ තියාගෙනමං ඉන්නේ. ඒ ඒ ස්ටාෆ් එකේ අයිඩ එකත් අරගෙන. මේ නේම් කියන ඇ්‍රිය් එකත් එක එකතු කරලා ඇන්ඩ ලායින් කරලා කොම්පොසිට් කිය එක හදලා මම ජෙන්ඩර් රලේෂන්ිප් ඩෙර් බර්් කියන අනිෙක් ඇට්‍රිබියට් සුත් ලංකරගත්තා එහෙනම් මගේ රූල්සුලට අවනතව බ්‍රකස් ඇතුළේ සෙපරේට් වෙලාහවාස්වලින් මම ලේලා තිෙන. එහෙනම් මෙන්න තියෙනවා. ්‍රිලශන්ශිප් එක දැන් මම අවසාන පිළිතුර පුතාලට මේ පෙන්නන්නේ. රේ ශිප් එකක්ත් ඇඳලා තියෙනවා. ඒ වගේම අදාල වගු හතරක් නිර්මාණය වෙනවා. එතනදි අර ස්ටා ෆෝන් එක අඳුනගන්න කොම්පසිට කියකින් අන්ඩ ලයින් වෙලා තියෙන විදිහ අඳුනගන්න ඩිපෙන්න්ඩ් කියන වී කෙන්ටිටේකට මොකදවෙන්න කියලා බලන්න. එහනම් පුතේදේ අදාපි ඉගෙනගත්ත පාඩම්වල ඉගනුම් පලවලට එළඹිලා තියෙනව අද කියලා බලමු ඉගනුම් පලවලදි පුතාල දැන්දන්නවා. කීම එකක් කියන්නේෙම කැද්ද කියලා ඒවගේ ලල් ඉන්ස්තන් සඳන ගෙන තියෙනවා ඒ වගේමඩෙට බේස්වලදි හම්බ වෙන කීස් වර්ගටික මනාද කැඩිඩට Ke ප්‍රමරි ල්ටන Keෆෝ Ke අන්ඳන ගෙන තියෙන ඊට අතර වි කම්පසිට් කීස් සඳන ගෙන තියෙනවා ඒ වගේම දේ පුතේ ඔොයාලා ඊයාර එකක් එගෙන ගත්තා ඒ ඊයාර එක චිකස් කීමමයකට පරිවර්තනය කරන්නේ ඉගෙන ගත්තා ඒ වගේම සියලූ Ent,ඇියලන්ිපද කොහොමද මැප් වෙන්නේ කියෙලේ ගෙන ගත්තා. මංහිතනවාද දවස අපි ඉගෙනගත් සියලුම කොටස්පුතාලට මතක ඇති කියලා මම ඉල්ලා සිටිඉන්නේ පපුතාලගෙන් සියලු ප්‍රශ්පත්තර කරන්න. ට අආදාලව ඒ වගේම සංකල්ප සිතියම් අඳන්න දැන් ඉගෙන ගත්ත දේවල් ආරංශ ගත කරගන්න අනික් පාඩම්වලදිත් ඒ වගේ කරගතත් පුතාලට මේ විෂය ඉගෙන ගැනීම අප පහසු වෙන්නෙ නෑ. ඒ වගේම දේ පුතේ පුතාලට පුළුවන් පහුගේ පාඩම් බලන්න ගුරු ගෙදර පාඩම් බල් නො වගේම චනවෙන්නයි යු නල් එකට ගිහිල්ලා පුතාලගේ පරණ පාඩම් තොරතුෘතාක්ෂණය විතරක් නිෙවේ සියලුම පාඩම්වලට පුතාලගේ යාළුවන් රත් කියලා බලලා මෙදේවල් ඉගෙන ගන්න ඒ වගේම පුතාලා මේ දවසලි තම පරිසමෙන් ඉන්න ඕනේ එකෙවල් වලට වෙලා පුතාට සුබ දවසක් ඒවා කියෙ ම ප්‍රාර්ථනාකන අයිබවත්.